ආයිබෝන් යාළුවනේ, මේ දවස්වල වීඩියෝ එකක් වෛරල් වෙනවා නූරේලියේ ගම්බද පළාත්වල පාරේ ආයිනි දුවදුව මල් විකුණන තරුණ පිරිස් ගැන. මේ ගැන ටිකක් කතා කරන්න හිතුණා. චීනයේ සංචාරකෝ පිරිසක් යන බස් රථයක් ලූ බැඳලා එක තරුණයෙක්, එයා සිංහල තරුණෙක් හැටියට තමයි දැනට හඳුනගෙන තියෙන්නේ, බස් එක පස්සේ දුවනවා. තනින් තනින් පාරෙන් එළියට ඇවිල්ලා කැලෑවලින් දුවලා බස් එක ෆලෝ කර කර පස්සෙන් දුවලා කොහොම හරි ඒ බස් රථයේ ඉන්න චීන ජාතිකයන්ට මල්ටික විකුණනවා ඒගොල්ලන්ගේ සිත් පැහැරගෙන. මේ වීඩියෝ එක චීනේ හැමතැනම වෛරල් වෙලා ගිහිල්ලා කෝටි ගාණක් බලලා තියෙනවා. දැන් මේක ලංකාවෙත් හුඟක් YouTube කාරෝ මේ කොල්ල හොයාගෙන දැන් යනවා. මීට පෙරත් මේ මල් වික්කා. මීට පෙරත් හුඟක් ඔය මේ නෝරෙලි යනකොට පාරේ ඇයිනේ මල් වික්කා. ඒ වගේම අලිපේර කාට අලිපේර විකුණනවා. මේ වගේ සත්‍යයන් තියෙනවා. මේ චීන කණ්ඩායමේ වීඩියෝ එකට ඉස්සර වෙලා තවත් බටහිර සංචාරකයෝ වගේක් යන බසයක් පස්සේ ගිහිල්ලා තරුණයෙක් ඔය විදිහට මල්ලි කොල්ල ඒ වීඩියෝ එකත් ඔය ඉස්සෙල්ලා තිබ්බා මාස ගානක උඩදී. හැබැයි ඒක එච්චර ලොකුවට වෛරල් වෙලා ගියේ නැහැ. මේ චීන කතාවත් එක්ක තමයි වැඩේ ටිකක් දිගට ඇදිලා යන්නේ දැන්. මල් අරගෙන මල්ලි කුණන්න බස් පස්සේ දුවන අර කොල්ලා පස්සේ ලංකාවේ YouTube කාරෝ දැන් දුවනවා. ඔය ඉස්සෙල්ලත් මේ ළමයි පාරයිනේ මල් වික්ක දුව දුව බස්වල රතවාහන පිටිපස්සේ මේ YouTube කාරෝ ඔය ඉස්සෙල්ලා නෝරේලිය ඒ පැතිවල හැමතැනම ගිහිල්ලා වීඩියෝ ඕනතරම් දාලා තියෙනවා. අර මල් විකුණන ළමයා දුව දුව යන ළමයා පස්සේ දැන් YouTube කාරයෝ views හොයාගෙන අර ළමයා පස්සේ දුවනවා. මේවා තමයි මහා හාස්‍යජනක දේවල්. කෝටි ගාණක් වෛරල් වුණා කියලා දැනගත්ත මේ වීඩියෝ එක නිසා ඒ පහණින් එළිය බලන්න මරු බඩු ඉන්නේ ලංකාවේ YouTube කාරයෝ. ඔය වගේම තමයි නයින් ආච් කියන එක 1800 ගණන් ඉඳන් අවුරුදු බර ගාණක්ම ලංකාවේ තිබුණා. කවුරුත් ඒක ලොකු උනන්දුවක් දැක්කුවෙත් නැහැ. ඒක ගැන ලොකු කතිකාවක් සමාජය තුළ ලොකු ප්‍රචාරයක් තිබ්බේ නැහැ. විදේශිකව ලංකාවට ඇවිල්ලා ඒක දිහා බලලා ඒගොල්ලෝ තමයි මේක ෆෝම් කරලා උඩට ගත්තේ. වීඩියෝ දාලා බදුළු කෝච්චියේ ගිහිල්ලා නයින් ආච් එක ළඟ ඉඳගෙන ඒ ෆොටෝස් වීඩියෝස් දාලා ඒක වෛරල් වෙලා ලෝකේ පුරා. ඊට පස්සේ ඒක රැල්ලක් හැටියට ඇවිල්ලා දැන් ලංකාවේ අපේ ගිහලා නයින් ආච් එක ගාව ෆොටෝ ගහනවා වීඩියෝ දානවා. එතන මාර විදිහට දැන් එතන රැල්ලට යන්නේ. විදේශිකයෝ තමයි මේ නයින් ආච් ලෝකෙට හඳුන්ලා දීලා ෆෝම් කරේ. මොකද ලංකාවෙන් ඕකට කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා මෙහෙම දේවල් අපි කාලය තුල අපි දැක්කේ නැහැ. මේ මෑත කාලේ අවුරුදු දැන් 2013-12 කාලේ ඉඳලා වගේ තමයි මේ නයින් ආච් ෆෝම් එකගෙන ආවේ. ෆෝම් කරේ මේ ඔක්කොම විදේශිකයෝ කරපුවා. දැන් ලංකාවේ මල්ලි කොන්න ළමයින්ගේ ජීවිත කතාව ඒකත් මේ ලංකාවේ විදේශිකයෝ තමයි ලෝකෙට පෙන්නුවේ. එතන ඒගොල්ලෝ පෙන්නුවා මනුස්සකම. ඒගොල්ලෝ මල් අරගෙන සල්ලි දීලා මේ කොල්ලා ඒ ධෛර්යවන්තභාවය ගැන ඒගොල්ලෝ අගේ කරා. ඒ වීඩියෝ වල හැම එකම එහෙම එකක් තියෙන්නේ. ඔඩිසල් ලංකාවේ උන් දැක්කා. ඔය ළමයි මල් විකුණනොත් දැක්කා. අලිපේරත් විකුණන ළමයි කාලවල වල ඉන්නවා පොඩි ළමයි. ඒ ඔක්කොම දැකලා දැක්කේ නැව හිටපු කණ්ඩායම තමයි YouTube කරපු හැම එකම ලංකාවේ ඉන්න නිසා හිටියේ. දැන් ලංකාවේ වාහනවල පාර යන අපේ වුණත් රැල්ලට මල් ගන්න ඔය ළමයිගෙන් ඒක හොඳ දෙයක්. එහෙම හරි විනයකත් හොඳයි. මේක බලන ඔබත් සහ ඔබේ දුවදරුවන්ටත් පාඩමක් කියලා දෙන්න. රැල්ලට දුවන්න හදන්න එපා. තමන් සොයන්ව හිතලා මනුස්සකම පෙරදැරි කරගෙන ලෝකේ දිහා බලන්න කියලා පුරුදු පුහුණු වෙන්න සහ පුරුදු පුහුණු කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න ඕන උනේ. එනයි යාළුවනේ ජය වේ.